අයිබෝවන් සුබ දවසක් පුංචි යාළුවෝ හැම දෙනාටම පුංචි යාළුවනේ උන්න අදත් අපි ඔබේ ආලින්දයට ආවා ඔබේ ආසම වැඩසටහන ඔබේ ප්‍රියතම වැඩසටහන දිදුලන දරුවෝ අරගෙන ඉතින් අදත් වැඩසටහනට හරි අපූරු දක්ෂතා රාශියක් තියෙන පුංචිම පුංචි පොඩි දක්ෂයෙක්ව තමයි අපි අරගෙන ආවේ පොඩි දක්ෂයෙක් වහම ඔබටත් ලොකු උතුවලයක් ඇති කවුද මේ කියලා මම මෙහෙම කියන්නම්කෝ ඇය අපි ඇයට කියනවා හේලි කියලා දැන් මේ හේලි කවුද කියලා ඔබට කියනවා හැබැයි ඊට කලින් කියන්න ඕනේ හේලි ගැන ඔබට කියන්නට කලින් ඔබේ දක්ෂතාව හැකියාව කියන්නත් ඔබට පුළුවන් අපේ මේ මැදිරියට සම්බන්ධ වෙන්න. ඉතින් කොහොමද අපේ මැදිරියට සම්බන්ධ වෙන්නේ? දැන් ඔයා අද අපේ නාලිකාව බලන එහෙම නැත්නම් අද මේ දිරුඳරුව බලන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් ඔබේ දක්ෂතාව හැකියාව අපිට ලිපියක් මගින් යොමු කරන්නට. අපේ ලිපිනේ තමයි ටීවී දිදුල නම්බර 177 1B කොට්ටාව පාර හෝකන්දර දකුණ. එහෙම නැත්නම් අපේ දුරකථන අංක දෙකක් තියෙනවා ඔබ වෙනුවෙන් 011 43 46 646 කියන දුරකථන අංකයත් 077 02 31 565 කියන දුරකථන අංකයත් පුංචි ඔබ වෙනුවෙන් විවෘතයි. පුංචි පරිත්‍තනේ දැන් ඔබ මේ වෙනකොට සමාජ මාධ්‍ය කියන ඒවල නිරතුරුවම සැරිසරනවානේ. මම හිතන්නේ Facebook එක YouTube එක ඔබට නුපුරුදු දෙයක් නෙමෙයි. ඔබට හොඳට හුරු පුරුදු දෙයක්. ඉතින් අපේ TV දිදුල කිඩ්ස් අපේ Facebook පිටුවට අදම යන්න ඉහිලා බලන්න අපේ පසුගිය වැඩසටහන් අපේ ඉදිරියට එන දින වැඩසටහන් ඒ වගේම තමයි ඔබට පුළුවන් අපේ නාලිකාවේ තියෙන එක එක වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. ඉතින් ඔන්න ඒ වගේ හරි අපූරු අවස්ථා රාශියක් නිර්මාණය කරලා තියෙන Facebook පිටුවක් තමයි TV දිදුල කිඩ්ස් අපේ Facebook පිටුව. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ YouTube නාලිකාව. දැන් ඔබ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙනකොට ඔබට පුළුවන් පුංචි පොඩි තියෙන අපේ පසුගිය වැඩසටහන් ඉදිරියට එන්න තියෙන වැඩසටහන් මේකේ නෝකේ සියල්ලම මේ අපේ YouTube නාලිකාව තුළින් ඔබට දැක බලා ගැනීමේ රස විඳීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙන්න මේ මතක් කිරීමත් කරන ගමන් පුංචි පොඩිත්න්ට නැවත වතාවක් කියනවා නිරතුරුවම අපිත් එක්ක රැඳිලා ඉන්න අදටත් අද මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ඔබේ ප්‍රියතම වැඩසටහන ඔබේ ආසම වැඩසටහන මේ දිදුලන දරුවෝ. ඉතින් පුංචි පොඩිත්තනේ ඔන්න වැඩසටහන ආරම්භෙදී මම කිව්වා අද අපේ විශේෂ ආරාධිත අමුත්‍ය අපේ පුංචි හේලි ගැන. ඉතින් ඔබ බලන්න ඇති කවුද මේ හේලි කියලා. ඔව්. ඇය තමයි ශාන්ත පාවුල් බාලිකා විද්‍යාලයේ 3 ශ්‍රේණි ඉගෙන ගන්න අමේලියා ඒරියල් කොයින්ස්. ආයිබෝන් නංගි. හරි. ඉතින් ඔන්න මෙයා තමයි මේ ඔන්න අද දවසේ ඔබට අපි ඔබේ දිදුල අපේ ඔබේ වැඩසටහන දිදුලන දරුවෝ තුලින් අරගෙන එන දක්ෂතා රාශියක් තියෙන දක්ෂ තැනැත්තිය. අමේලියා. හරි. ඉතින් ඔන්න දැන් මේ අමේලියාට තියෙන දක්ෂතා පුංචි පොඩිත්නේ ගොඩයි. විශේෂයෙන් ඇය ක්‍රීඩාවට ගොඩක් ලොකු දක්ෂතා තියෙනවා. විශේෂයෙන් කියන්නට ඕනේ මේ රෝලර් ස්කේටින්, එහෙමත් නැත්නම් ස්කේප් බෝඩ්, ස්කූටර්, ජිම්නාස්ටික් මේ වගේ මේ ක්‍රීඩා රාශියක් ඇය විසින් හදාරනවා. අමේලියා කියන්නකෝ බලන්න මේ දවස්වල කොහොමද අමේලියාගේ වැඩ කටයුතු? හොඳයි. එතකොට කොහොමද දැන් ඉස්කෝලේ යනවද මේ ටිකේ? හරි. දැන් අද ඉස්කෝලේ නිමාඩු දැම්මද? ඇයි අද නිමාඩුවක් දැම්මේ? වැඩසටහනට එන්න ඕන නිසානේ. හරි. ඉතින් අමේලියා දැන් අපි කියමුකෝ බලන්න දැන් අමේලියා කරන ක්‍රීඩා ඇත්තටම මේ අමේලියා ඉන්නේ 3 වසරේ. එතකොට අවුරුදු 8යි. ඉතින් අවුරුදු 8 අපේ මේ පුංචි දක්ෂ ක්‍රීඩිකාව මේ රෝලර් ස්කේටින්, ස්කේප් බෝඩ්, ස්කූටර් එහෙමත් ඒ වගේම තමයි ජිම්නාස්ටික් මේ කියන ක්‍රීඩා ඉසව් හතරම නංගි කරනවානේ. වැඩිපුරම ආස මොකේද? රෝලර් ස්කේටින්. ඇයි මේ වැඩිපුරම රෝලර් ස්කේටින් වලට ආස? ඒක කරන්න මට ලේසි. ලේසි. හරි. දැන් මෙහෙම හිතමුකෝ අපි. දැන් සාමාන්‍යයෙන් අමේලියාට අවුරුදු 8යිනේ. 3 වසරෙන් ඉගෙන ගන්නනේ. ඇයි දැන් මේ වගේ ක්‍රීඩා තෝරගන්න හිතුනේ? අයියා කරනවා. හරි. එතකොට අමේලියාට අයියා කෙනෙකුත් ඉන්නවා. අයියා කී වසරේද? 13. 11. 11 වසරේ. හරි. එතකොට අයියා කරන එක බලාගෙනද අමේලියා? හරි හරි හරි. එතකොට අමේලියාට ඉන්න කෝච් අයියාද? තව කෝච්ලා ඉන්නවා. අයියාගෙන් තමයි ඉගෙන ගන්නේ නේ. හරි. එතකොට අමේලියා කියන්නකෝ බලන්න දැන් අමේලියා දැන් මේ කියන මේ රෝලර් ස්කේටින් එහෙමත් නැත්නම් ස්කේප් බෝඩ් එක, ස්කූටර් එක මේ කියන ක්‍රීඩා විසව තුනෙන්ම වැඩිපුරම කැමති රෝලර් ස්කේටින් වලටනේ. එතකොට දැන් ස්කෝලේ වැඩත් එක මේ හැම දෙයක්ම කරන්න ලේසිද? කොහොමද ඒව බැලන්ස් කරන්නේ, කලමනාකරණය කරන්නේ? රෝජ සපත්තු කරන්නේ, සපත්තු මේවා කරන්නේ, ස්කේට් බෝඩ් කරන්නේ නිකම් බෝඩ් එක. ඊට පස්සේ ස්කූට කරන්න අර දෙකක් තියෙනවා. ඔව්. හරි. දැන් ඒ කියන්නේ ඔයා ওই ක්‍රීඩා කරන්න ගන්න දේවල්නේ. මං අහන්නේ කොහොමද මේ ස්කෝලේ වැඩත් එක්ක මේ කියන ක්‍රීඩා ටික කරන්න අමිලට වෙලාව තියෙනවද දවස ඇතුළේ? කවුද දැන් මෙයාට උදව් කරන්න අමිලට? අයියා, ආකාශ අයියා, මොඳු අයියා.
හවුද? අයියා ආකාශය මොවින්දෝ අයියා. ආ හරි. එතකොට දැන් අමීලියට කොහොමද ගෙදරින් හම්බෙන සහයෝගය මේ වැඩවලට? තාත්තා උදව් කරනවා. ආ අම්මා උදව් කරනවා. හරි. එතකොට දැන් අමීලියා මේ විදිහට වැඩ ගොඩක් කරනවානේ. එතකොට දැන් අමීලියා මේ වැඩිපුරම කැමති කිව්වනේ රෝලර් ස්කේටින් වලට කියලා. ඊට අමතරව දැන් මේ ක්‍රීඩා ටික පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අමීලියා මේ හැම ක්‍රීඩා උසාවකෙම ජාතික මට්ටමේ ජයග්‍රහණ රන් තියෙනවා. නේ? නැෂනල් ලෙවල් චැම්පියන්ෂිප් හැම එකක්ම වගේ අරගෙන තියෙනවා. අමීලියා වැඩිපුරම මේ මේවට අමතරව තව මොනවද කැමති? ඉංග්‍රීසි වලට කැමති. පොඩි අභියෝගයක් දෙන්නද? පොඩි වෙනසකටත් එක්ක. කැමතිද අභියෝග බාර ගන්න? ඔව් ඉතින් ඉදිරියට දක්ෂව හරි ආසයින් අභියෝග බාර ගන්න. ඉතින් අමීලියා අපි පොයම් එකක් කියමුද එහෙනම්? ඉංග්‍රීසි පොයම් එකක්. හරි. ඔන්න ඉතින් ඔන්න අමීලියාට අපි දුන්නා පොඩි අභියෝගයක් ඉංග්‍රීසි පොයම් එකක් කියලා. බලමුකෝ පුංචි අමීලියා කොයි විදිහටද නැත්නම් පුංචි හේලි කොයි විදිහටද මේ හරි අපූර්ව පොයම් එක ගායනා කරන්න කියලා. Falling apart by Deborah Bertelis. I heard mom say she's falling apart. But she looks okay to me. Her head's still on her shoulders, with two arms, two legs, two knees. She says she'll be all right, that she'll pull herself together. I'm not to worry, not to fret. She's just a bit under the weather. Last time I checked, she was still intact. It's a mystery to me. So I think I'll read her a story and make her a cup of tea. Harima Puri. Harima Puri wata onna Amelia English poem ekak gayana kala. Ethin Amelia den kiyanna ko balanna den Amelia ta me Amelia wedi puruma kemathi roller skate inne. Etakota කොහොමද මේ රෝලර් ස්කේටින් කියන එක ප්‍රැක්ටිස් කරන්න මේ දවස්වල කොච්චර කාලයක් ප්‍රැක්ටිස් කරනවද කොහොමද කරන්නේ ඒක දවසට පැයක් කොහෙන්ද සාමාන්‍ය ප්‍රැක්ටිස් යන්නේ කැලණියේ බෙල්ලන් විලයි දෙකේම යනවා යනවානේ හරි එතකොට අමීලියා දැන් අමීලියාට මේ විදිහට රෝලර් ස්කේටින් එක ප්‍රැක්ටිස් කරනවා නම් පුරුදු පුහුණු වෙනවා නම් මේකට හොඳ මඟ පෙන්වීමක් තියෙන්න බෑ එන අනිවාර්යෙන්ම ඔයාට කවුරු හරි කෙනෙක් මේක උගන්වන්න ඕනේ අමීලියාට කවුද මේ රෝලර් ස්කේටින් එක උගන්වන්නේ මුලින්ම ලසන්ත සර් ඉගෙනුවා ඊට පස්සේ මම ජූනියර් නැෂනල් පූල් එකට සෙලෙක්ට් වුණා එතන ඉඳලා මම කරන්නේ නැෂනල් කෝච් නීල් පෙරේරා සර් ගාව හරි ඉතින් ඔන්න මේ අපි අමීලියා කියපු වෙලාවේ අමීලියා කියනවා අමීලියා නැෂනල් පූල් එකට ගියාම වෙන කෝච් කෙනෙක් තමයි අමීලියට ටීච් කරන්නේ ඊට කලින් තව කෝච් කෙනෙක් ඉඳලා දෙනවා ඉතින් අපි සූදානම් රෝලර් ස්කේටින් කෝච් එහෙම නැත්නම් අමීලියාගේ මේ රෝලර් ස්කේටින් ක්‍රීඩාවේ කෝච් කේ අදහස් දක්වීමකට යමු වෙනවා මේලියා හේලි කියන්නේ චූටි දුවෙක්. ඒ චූටි දුව මං හිතන්නේ දැන් වසර ගණනක් තිස්සේ මගේ ගාව රෝලර් ස්කේටින්, ස්කේට් බෝඩ්, ස්කූටි ඔය ඉවෙන්ට්ස් ටික ට්‍රේනින් කරනවා. ඉතින් එයාගේ වයස් කාණ්ඩ වල එයා තරඟ අවස්ථා කීපයකම සමස්ත ලංකා සූරතාවේ දිනාගෙන තියෙනවා. ඉතින් මම එයත් එක්ක වීඩියෝ එකක් මට කරන්න බෑ මේ දවස්වල මං විදේශගත වෙලා ඉන්න හින්දා. ඒ වගේම එයාගේ ඉස්කෝලේ මේ මේ ජිම්නාසික් ඇක්‍රොබැටික්ස් පටන් ගන්න තියෙනවා. ඉතින් එයාගේ හොඳ බොඩි ෂේප් එකක් තියෙනවා. එයාගේ ඉස්ත්‍රිජින් නම්යේ සීලි බව එයාගේ ඇත්තටම එයාගේ ඇඟෙම්ම තියෙනවා. ඉතින් එයාට ඇක්‍රොබැටික් ජිම්නාසික් කරන එකත් මම හිතන්නේ හොඳ ඉදිරියට යන්න පුළුවන් ක්‍රීඩාවක් වෙයි කියලා මම අනිවාර්යෙන්ම හිතනවා. මොකද එයා හරි දක්ෂයි උමනාවෙන් කැපවීමකින් පුහුණු වීම කරනවා. ඉතින් මම ඒ චූටි දුවට අදවතින්ම සුබපතනවා. හරි ඉතින් ඔන්න අපි මේ විදිහට නරඹේ පුංචි පොඩිත්තනේ අපේ ආදරණීය අමේලියා නංගිගේ රෝලර් ස්කේටින් කෝච්ගේ අදහස් දක්වීමක්. අමේලියා මම පොඩි ප්‍රශ්නයක් අහන්න. හාද? එපා. හා. හරි අමේලියා කියන නම හරි ලස්සනයිනේ. හරි ලස්සන නමක් අමේලියට තියෙනවා. අමේරියා ඒරියල් කොයින්ස්. දැන් මේ හේලි කියන නම කොහොමද එන්නේ? අයියාට කියන්න අමාරු වෙනද අයියා කාටුන් එකකින් හොයලා දැන් අයියට කියන්න අමාරු නිසා අයියා කාටුන් එකකට නමක් කියනවා. අන්න ඒ විදිහට තමයි ඔන්න පුංචි පොඩිත්තනේ ඔය හේලි කියන නම හැදෙන්නේ. මම හිතන්නේ පුංචි පොඩිත්තෝ දන්නවා. හරි අපූරු කාටුන් එකක් තියෙනවා. කතාවක් තියෙනවා හේලි කියලා. ඉතින් ඒ කතාවේ තියෙන මම හිතන්නේ චරිතේ නිසාවෙන් හෝ ඔහුගේ සහෝදරයා තමයි මේ විදිහට හරි අපූරුවට ඒ නම අපි මේ පුංචි පොඩිත්තට දාලා තියෙන්නේ. ඉතින් හේලි.
අපි කියමුකෝ බලන්න දැන් මේ විදිහට මේ ජිම්නාස්ටික් කියන එකදී කොහොමද අපේ පුංචි හේලිගේ තියෙන මේක මතකයන් මොන වගේද? ජිම්නාස්ටික් කරන්න ගොඩක් කැමතිද? හා ගොඩක් කියන්නකෝ බලන්න, ඒකේ හරි රසවත් තැන් ඇතිනේ. ජිම්නාස්ටික් කරන්න යනකොට මේ වෙච්ච දේවල් මතක් කරන්න පුළුවන් කොට. ඒශාන්ත නිතරම කියනවා ඕකරදි අරම කරන්න මේකරදි මෙහෙම කරන්න. ඇයි දැන් එහෙම සර් කියන්නේ හැම වෙලාවෙම? දෙයක් කරතර ගමන් බයින. බැයිදින් නම් මෙහෙමනේ සාමාන්‍ය විදිහට පුංචි පොඩිත්තු ගොඩක් වෙලාවට වැරද්දයක් කරනකොට කෝච් කෙනෙක් ඉන්නේ ඒක බලන්නනේ නේද? ඈ ඉතින් මං හිතන්නේ අමේලියා ජිම්නාස්ටික්ුත් මං හිතන්නේ අපිට අම්මත් කිව්වා, ඊළඟට මං හිතන්නේ කෝච්ුත් ඒ දේ කියලා තියෙනවා. මේ හරි අපූර්වට ජිම්නාස්ටික් කියන ක්‍රීඩාවත් එක්කත් යොමු වෙලා තියෙනවනේ. හරි ඉතින් අමේලියා කියනකො දැන් මේ විදිහට මේ වැඩ කටයුතු කරගෙනමට කොහොමද යාළුවගෙන් හම්බෙන සහයෝගය? හොඳයි. යාළු ටික නම් මතක් කරමු. දැන් හැමෝම ඔයා ටීවී එකෙන් දකිනවා. දැන් සමහරවිට මේ වගේ යාළුවෙකුත් ඉන්න පුළුවන් දැන් ටීවී එක ඉස්සරහ. ඒතර යාළුවගේ නම කිව්ව නැත්නම් තරහ වෙන්න පුළුවන්නේ. ඒ නිසා අපි පොඩ යාළුවක නම් කියලා යාළුව කොහොමද උදව් කරන්න කියන කාරණාවත් මතක් කරමු. රෙතුලි ඒ වැඩේ හොඳයි. ඔක හැම වෙලේම කරන්න. නෙත්මිත් කියනවා ඒ වගේම, දම්ජිත් කියනවා ඒ වගේම, හියාරත් කියනවා, හැමෝම කියනවා. හැමෝම කියනවා අදින් වැඩ ටික කරගෙන යන්න කියලානේ. හරි. ඉතින් හේලි දැන් කොහොමද ඔයාලට මේ ඉස්කෝලේ පන්ති භාර ටීචර් කෙනෙක් හම්බෙන්න සහයෝගය? ගොඩාක් හොඳයි. ටීචර් ගොඩාක් ආදරෙයිද හේලි? ටීචර් කොච්චරක් ආදරෙයිද? ගොඩාක්. ගොඩාක්. හරි. ඉතින් එහෙනම් ඔන්න අපි දැන් සූදානම් තවත් අදහස් දෙකක් කියමුට යමු වෙනට. මේ තමයි ශාන්ත පාවුල් බාලිකා විද්‍යාලයේ අපේ පුංචි අමේලියාගේ ආදරණීය පන්ති භාර නිර්තුමිය. දක්ෂ සිසුවියක්. ඉතින් එයා ක්‍රීඩාවට වගේම ඉගෙනීමට ඉතා ඉහළ දස්කම් පෙන්නනවා. ඒ වගේම තමයි පන්ති යාළුවෝ එක්ක හරිම සුහදශීලී, හැමෝටම උදව් කරනවා, හැම දෙයකටම ඉදිරිපත් වෙනවා. ඉතින් එයා ගාව තියෙන දක්ෂතා බොහොමයි. අර කතාවක් තියෙනවනේ ලොවෙන් එක දෙයකට වේසම්ත කියලා. හැබැයි ඇමේලියක් නම් එහෙම කියන්න බෑ. මොකද එයා හැම දෙයකටම දක්ෂයි. විශේෂම දේ තමයි එයා කතෝලික ආගමේ වුණාට වාසලේ තියෙන හැම බෞද්ධ වැඩකට මෙයා සම්බන්ධ වෙනවා. ඉතින් ඇමේලියාගේ තියෙන මේ හැම දක්ෂතාවයක්ම විශේෂයෙන් මෙයා ක්‍රීඩාවට පෙන්වන දක්ෂතාවයෙන් ඉදිරියටම ගිහිල්ලා ඒ දක්ෂතාව තවත් දියුණු කරගෙන ලෝකයේ ඉදිරි අපේ මේ පුංචි ශ්‍රී ලංකාව කියන නම බබලවන්න පුළුවන් වෙන කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හරි. අපි ඒ විදිහට නරඹුවේ අපේ අමේලියා නංගිගේ ආදරණීය ගුරුතුමියක අදහස් දැක්වීමක්. ඉතින් අමේලියා දැන් අයියට කියන්නකෝ, දැන් අමේලියාට ලස්සනට පොයම් කියන්න පුළුවන්, ඊළඟට ක්‍රීඩා තුනක් කරනවා, රෝල් ස්කේටින්, ස්කේට් බෝඩ් එක, ස්කූට එක, මේ ඒ වගේම තමයි ස්පෝර්ට්ස් නේ ඔක්කොම, ජිම්නාස්ටිකුත් කරනවා. ඉතින් අමේලියා දැන් මීට අමතරව අමේලියාට තව සින්දු කියන්න බැයිද, චිත්‍ර අඳින්න පුළුවන්ද, කොහොමද? ඒ විස්තර ටිකක් අපි කතා කරමු. මොනවද පුළුවන්? ඩාන්ස් කරන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, චිත්‍රඳින්න පුළුවන්. හරි. ඉතින් ඔන්න අපේ පුංචි අමේලියා දැන් දක්ෂතා ගොඩක් තියෙන අති දක්ෂ පුංචි තරුවක්. මම එහෙම කියන්නේ ඇය ක්‍රීඩා හතරක් කරනවා. මොනවද ඒ හතර? රෝලර් ස්කේටින්, ස්කේට් බෝඩ්, ස්කූටර්, ජිම්නාස්ටික්. හරි. ඔන්න ඒ ක්‍රීඩා හතර කරන ඊට අමතරව හරි අපූර්වට පර්ෆෝමින් ආර්ට්ස් කරන්නත් පුළුවන් නේ. මං හරිද? කවුද මට මේ විස්තර කිව්වේ? හරි. ඉතින් අමිල දැන් අය තවත් පොඩි අභියෝගයක් දෙනවා. බාර ගන්න කැමති? අන්න. ඔන්න පුංචි පොඩිත්තෝ මං හිතන්නේ ඔබත් දන්නවා මම මේ දෙන්න යන අභියෝගය මොකක්ද කියලා. අපි තව පොයම් එකක් කියමු. හරි. මොකක් ගැනද මේ කියන්නේ පොයම් එක? පූස ගැන. පූස ගැන. ඔන්න පුංචි පොඩිත්තනේ ඔබත් කැමතිද? ගෙදර අපි හැමෝම ආසයිනේ පූසෙක් ඇති කරන්න. සමහරවිට ඔබගේ ගෙදරත් ඇති. ඔන්න අමේලියා මේ කියන පොයම් එකකින් කියවෙන්නේ පූස ගැන. අපි අහලා බලමු අමේලියාගේ හඬින්ම මොකක්ද මේ පොයම් එක කියන්නේ. Cats by Elinio Fajon. Cats sleep anywhere, any table, any chair. Top of piano, window ledge, in the middle, on the edge. Open drawer, empty shoe, anybody's lap will do. Fitted in a cardboard box, in the cupboard with your frocks. Anywhere, they don't care. Cats sleep anywhere. හරි. ඉතින් අන්ට තවත් හරි අපූරුවට අමේලියා මේ අපේ පුංචි හේලි හරි අපූරු පොයම් එකක් කියලා පෙන්නුවා.
ඉතින් පුංචි පඩිතනේ අද අපි ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මේ අපි පුංචි හේලිත් එක්ක. හැබැයි අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව අපි නැවතත් හමුෙමු. මේ ශ්‍රී ලංකේය දරුවන්ගේ දිදුලන දක්ෂතා හැකියා මුළු රටට ලෝකයට සම්නිවේදනය කරන පුංචි ඔබේ ප්‍රියතම වැඩසටහන, පුංචි ඔබේ ආසම වැඩසටහන දිදුලන දරුවෝ. විරාමයෙන් අනතුරුව නැවතත් පුංචි පොඩිත්තෝ හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ පුංචි ඔබේ ප්‍රියතම වැඩසටහන, පුංචි ඔබේ ආසම වැඩසටහන මේ දිදුලන දරුවෝ. දිදුලන දරුවෝ අද අපේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ අපේ පුංචි අමේලියා. පුංචි අමේලියා ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ 3 ශ්‍රේණිය තමයි ඔන්න ඉගෙන ගන්නෙ. මෙයාට හැමෝම කියන්නේ පුංචි හේලි. හරි. පුංචි හේලි. දැන් ඔයා ලබාගත්ත සහතික පත්‍ර ටිකක් අයියා ළඟ තියෙනවා. සහතික පත්‍ර ටිකක් අයියා ළඟ තියෙනවා. ඒ වගේම තමයි ඔබට පේනව ඇති එතන තියෙන අය ලබාගත්ත කුසලාන ඒ වගේම පදක්කම් ගොඩක්. ඉතින් අපි ඔන්න පුංචි හේලිගෙන් අහලා දැනගමු. හේලිට මේවා කොහොමද හම්බුනේ? එතකොට මේවට කවුද උදව් කරේ? මෙන්න මේ කියන දේවල්. හාද? හරි. මෙන්න මේ සහතිකේ කොහොමද හම්බෙන්නේ? කමට හම්බෙන්නේ වර්ස් ස්පීකින්. හරි. ඒතර මෙන්න මේ සහතිකේ ඒකත් වර්ස් ස්පීකින්. ආහා මේ සහතිකේ ඒකත් වර්ස් ස්පීකින්. ආහා. එතකොට දැන් මේ වර්ස් ස්පීකින් මම හිතන්නේ සහතික තුනක් තිබ්බනේ. එතකොට මේ සහතික තුන මොනවද මේ? දැන් මේ මම හිතන්නේ වයසත් එක්ක තමයි මේ පුංචි හෙලිට මේක හම්බෙලා තියෙන්නේ. මේක අවුරුදු 7ක් 7 years කියලා තියෙනවා. මේක අවුරුදු 6ක්. මේක grade 1 general english examination එකක් නේ. ආ හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හෙලිට හම්බෙලා තියෙන සහතික. තව තියෙනවා මගේ ළඟ. අපි හෙලිගෙන් අහලා දැනගමු. ඒ වගේම මේ සහතික කොහොමද හම්බෙන්නේ වට? ඒක radio news. හරි මේක කොහොමද හම්බුනේ අමේලියට? ඕක මට හම්බුනේ roller skating. ආ හරි roller skating. දැන් අමේලියා මේ ඇයි මේ අනිත් දේවල් වලට වැඩිය roller skating වලට වැඩිපුර ගමන්? දැන් skate board එක තියෙනවා, gymnastic තියෙනවා, scooter එක තියෙනවා. ඇයි මේ roller skating වලට වැඩිපුර ගත්තේ? ඒක ටිකක් අමාරු හින්දා. අමාරු හින්දා ඒකට කැමති? ඔය ලේසි වන්න නෙමෙයිද අමේලියා ඉක්මනට කරන්න කැමති? අමාරු දේවල් නෑ කරන්න කැමති. අන්න පුංචි පොඩි දේ පේනව නේද? අමේලියාට අවුරුදු 8යි 3 වසර ඉගෙන ගන්න. හැබැයි අමේලියා කැමති අමාරු දේවල් කොහොම හරි ඉගෙන ගන්න ලේසියෙන් කරන්නනේ. හරි. ඉතින් අමේලියා කියන බාර මේ සහතික කොහොමද හම්බෙන්නේ? ඒක roller skating. ආ හරි. ඒතර මේ සහතික ඒක school mate එකත් roller skating. roller skating වැඩිපුරම සහතික පත්‍ර තියෙන roller skating වලට. හරි අපි තව එක සහතිකයක් බලමු අමේලියාගේ. බලලිවරලා අපි තව යාට හම්බෙලා තියෙන කුසලාන පදක්කම් තියෙනවා. අපිට ඒ ගැනත් කතා කරන්න තියෙනවා යත් එක්ක. roller skating. හරි. තව එක සහතිකයක් තෝරගන්නවා මම. ඒක skateboard. ආ ඔන්න දැන් roller skating සහතික ගොඩක් අතරින් එකක් හම්බුණා skateboard එක. ඉතින් මේ විදිහට අමේලියා ලබාගත්ත සහතික පත්‍ර ගොඩක් තිබුණා. තව මෙතන පොඩ්ඩයි තියෙන්නේ. ඒකට ඔබට කිහිපය අපි පෙන්වුවේ. හැබැයි මෙතන තියෙන අය ලබාගත්ත කුසලාන පදක්කම් මම කිහිපයක් තෝරගෙන අමේලියාගෙන් අහන්නම්. කොහොමද මේව හම්බුනේ? අමේලියා මේක මොකද්ද මේ හම්බෙච්ච කුසලානේ? ඒක verse speaking IWMS. ආ හරි. ඉතින් මෙතන ඔබට පේනවා ඇති තවත් කුසලාන බොහොමයක් තිබෙනවා. පදක්කම් බොහොමයක් තිබෙනවා. ඉතින් ඇය මේ පුංචි වයසට පොඩි වයසට තමයි මේ හැමදේම ලබාගෙන තියෙන්නේ. ඉතින් අමිලේ දැන් පොඩ්ඩක් කියමුකෝ බලන්න. දැන් අමිලේට කොහොමද මේ හැම දෙයක්ම ගන්නකොට දැන් ලොකු සහයෝගයක් හම්බෙනවනේ. එතකොට තමයි අමිලියා දැන් ගුරුවරුන්ගෙන් කොහොමද හම්බෙන්නේ සහයෝගය ඉස්කෝලේ? ඒක ගොඩක් හම්බෙනවා. ගොඩක් හම්බෙනවනේ. සාමාන්‍යයෙන් අමිලියාට ගෙදර අම්මයි තාත්තයි දෙන සහයෝගයට හා සමාන සහයෝගයක් අනිවාර්යෙන්ම ඉස්කෝලේ පන්ති පාර ටීචර් අනිත් ගුරුවරු දෙනවා තියෙන්නේ. දැන් අමේලියා මෙහෙම ප්‍රශ්නයක් අහුව දැන් ඔන්න අමේලියා වගේම පුංචි පොඩිත්තු මේ වැඩසටහන බලනවානේ. එතකොට අමේලියා දැන් සමහර කෙනෙක් මේ වෙලාවේ ගොඩක් වෙලාවට මේ පාඩම් වැඩ විතරයි කරන්නේ. අමේලියා වගේ මේ අමේලියා දැන් ස්පෝර්ට්ස් හතරක් කරනවානේ. ඈ ස්කේටිං ස්කේට් බෝඩ් එක කරනවා, රෝලර් ස්කේටිං කරනවා, අනිත් පැත්තේ ජිම්නාස්ටික් කරනවා, ස්කූට් එක කරනවා. එතකොට ගොඩක් වෙලාවට ඔයකේ ඔය ස්කූට් එක, රෝලර් ස්කේටිං එක, ස්කේට් බෝඩ් එක එකම කෝච් කෙනෙක් ළඟට දාන්නේ. ආ ජිම්නාස්ටික් වලට වෙන කෝච් කෙනෙක්. වෙන කෝච් කෙනෙක් නේද? එතකොට අමේලියා දැන් ඔය හැම ඔය වැඩ ටිකත් එක්ක වාට ස්කූලෙට කරගන්න වෙලාව තියෙනවා. ඔව්. ස්කූලෙට කරගෙන ගියොත් කොහොමද? කොල්ලේට නම නැහැ. ආ. හරි. ඉතින් අමේලියා ඔන්න දැන් අමේලියාගේ මේ වැඩ ගොඩක් තියෙනවනේ. ඉතින් මේ වැඩ ගොඩම එකතු කරපු එක වීඩියෝ පටයක් තිබෙනවා. ඉතින් අපි සූදානම් ඒ වීඩියෝ පටය දැන් නරඹන්න.
ඉතිං මේ විදිහට තමයි අද පුංචි අමේලියත් එක්ක අපි කතා කරේ. ඇයට කවුරුත් කියන්නේ පුංචි හේලි කියලා. මම හිතන්නේ ඇගේ සහෝදරයා තමයි මේ නම දාලා තියෙන්නේ. ඉතින් අමේලිය අපි දැන් වැඩසටහන අවසන් කරන්නත් ඕනේ. කාල වේලාවත් ඉක්මනින් ගෙවිලා ගිහිලා තියෙනවා. ඉතින් අවසන් කරන්න කලින් කියන්නක බලන්න, ඔයාට ස්තුති කරන්න ගොඩක් අය ඇතිනේ. දැන් ඔයාට මේ වැඩ කොහොම කරන්න උදව් කරනවනේ? අම්මා තාත්තා උදව් කරනවා, ගුරුවරු උදව් කරනවා, ඊළඟට නැන්දලා මාමලු උදව් කරනවා, යාළුවෝ උදව් කරනවා. මේ හැමෝගෙම මතක් කරන්න ඕනේ කිරිස්ස මතක් කරලා අපි ඒගොල්ලෝ හැමෝටම අපි ස්තුති කරමු. තාත්තට ගොඩක් ස්තුති කරන්න ඕනේ, අම්මටත් එහෙමයි, අයියටත් එහෙමයි, අනිත් අයලා දෙන්නටත් එහෙමයි, ආකාශ අයයි, මොඳු අයයි, මගේ හොඳම යාළුවටත් එහෙමයි. හරි, ඉතින් මේ හැමෝටම ඔන්න පුංචි අමේලියා ස්තුති කරනවා. ඉතින් අමේලියාගේ මොකක්ද අනාගත බලාපොරොත්තු? ඔලිම්පික් ගිහිල්ලා ෆස්ට් වෙන එක. ඔන්න බලන්න මේ පුංචි වයසට අපේ පුංචි අමේලියාගේ තියෙන හීනේ තමයි කවදාද දවසක ඔලිම්පික් තරගයට සම්බන්ධ වෙලා රටට ෆස්ට් ප්ලේස් ගේන්නේ. දැන් ඔලිම්පික් කියන්නේ මොන පැත්තෙන්ද, මොන අංශයෙන්ද, මොන ක්‍රීඩාවෙන්ද? ස්කේට්බෝඩ්, රෝලර් ස්කේටින්. හා, ස්කේට්බෝඩ්, රෝලර් ස්කේට්බෝඩ්, රෝලර් ස්කේටින්. හරි. ඉතින් අමේලියා, මේ දැන් වා බලාගෙන ඉන්න ගොඩක් යාළුවෝ ඉන්නව නේද? මේ යාළුවන්ට මොකද්ද කියන්නේ? ඒගොල්ලන්ටත් මම වගේ එන්න කියලා. හා, හරි. ඉතින් පුංචි අමේලියා වගේ ඔන්න වෙන්න කියලා තමයි පුංචි යාළුවන්ට මතක් කරන්නේ පුංචි අමේලියා. හරි, ඉතින් අපි සූදානම් වැඩසටහන සමුගෙන යන්නට. හැබැයි සමුගෙන යන්නට කලින් මතක් කරන්න ඕනේ, අද අපිත් එක්ක සම්බන්ධ වුණේ ශාන්ත පාවුල් බාලිකා විද්‍යාලයේ අමේලියා ඒරියල් කොයින්ස්. ඉතින් නම් ඉගෙන ගන්න 3 වසරේ, දැන් අවුරුදු 8යි. ඉතින් සුභ ප්‍රාර්ථනා කරනවා හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙලා ඉක්මනින් ඒ හීනවලට යන්නට හැකියාව ලැබෙන දවසක රටට කීර්තියක් ගෙන එන්නට ඇයට ඔලිම්පික් තරගයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්න කියලා. ආයුබෝවන්. හරි, ඉතින් අපි ඔය නරඹන පුංචි ඔබටත් පුළුවන් මේ විදිහට අපේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන බොහෝ පොඩි දේ කරන්න තියෙන්නේ. ඔබට ඔබේ දක්ෂතාව හැකියාව අපිට ලිපියක් මගින් යොමු කරන්නට හැකියාව තිබෙනවා. අපේ ලිපිණය TV දෙදුල නම්බර 177-1B කොට්ටාවපාර හෝකන්දර දකුණ කියන ලිපිණය පුංචි ඔබ වෙනුවෙන් විවෘතයි. එහෙම නැත්නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න 011-43-46-646 කියන දුරකථන අංකයත්, 077-02-31-565 කියන දුරකථන අංක දෙකම පුංචි ඔබ වෙනුවෙන් විවෘතයි. ඉතින් පුංචි පොඩිත්තනේ, තවමත් ඔබට අපේ වැඩසටහන් වෙලාවෙන් බලන්න බැරි වුණාද? එහෙනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපේ YouTube නාලිකාව තිබෙනවා. ඔබට පුළුවන් TV දිදුල කිඩ්ස් අපේ YouTube නාලිකාව සර්ච් කරන්න. අනිවාර්යෙන් YouTube නාලිකාවට ගියොත් subscribe කරලා එතන තියෙන bell icon එක click කරන්න. මොකද අපේ එන වැඩසටහන් මේ වගේ අලුත් වැඩසටහන් ඔබට සැරින් දැක බලා ගැනීම හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි අපේ Facebook පිටුව මතක් කරන්න ඕනේ, TV දිදුල කිඩ්ස් අපේ Facebook පිටුව like කරලා නැත්නම් අදම like කරන්න. ඔබට පුළුවන් අපේ ඉදිරියට එන වැඩසටහන් වගේම අපේ පසුගිය වැඩසටහන් වල අප්ඩේට් එහෙම නැත්නම් යාවත් කාලින කිරීම දැක බලා ගන්න. ඉතින් අදත් හරි අපූරු වැඩසටහනක සමාප්තිය මේ විදිහට සමීපවන් වෙනකොට ලබන සතියේදීත් මේ වගේ හරි අපූරු දක්ෂයෙක් හමු වෙන බලාපොරොත්තු වෙන අදට ඔබේ නිවහනින් සමුගෙන යන්නම්. මේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ දෙදුරු දක්ෂතා හැකියා මුළු රටට ලෝකයට sannivedana කරන පුංචි ඔබේ ප්‍රියතම වැඩසටහන, පුංචි ඔබේ ආසම වැඩසටහන දිදුලන දරුවෝ. ආයුබෝවන්. Thank you.